එතකොට දැන් මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා යම් වැඩපිළිවෙලක් කරන්න උත්සාහ කරනවා. එතුමන්ගේ දුක් මේ කිරිසක් කකුලෙන් ඇදීමක් මේ කරන්නේ. සත්‍ය වශයෙන්ම කකුලෙන් අදිනවා. කකුලෙන් නෙමෙයි. අපි ගෝඨාභය ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තුනේ මේ රට ඒකීය රටක්. එක නීතියක් තියෙන රටක්. කොමිස්කාරයෝ නැති රටක්. පගාකාරයෝ නැති රටක්. ඊළඟට අල්ලස් නොගන්නා රටක් කියන මේ කරුණ අපි බලාපොරොත්තුනේ ගෝඨාභය රාජපක්ෂ නැමැති ශ්‍රේෂ්ඨ පුරුෂයාගෙන්. අපි බලාපොරොත්තුනේ ඒක. නමුත් අද මේ පිරිසත් එක්ක ඒ ගමන යන්න එතුමාට පුළුවන්ද කියන ප්‍රශ්නේ අපට අහන්න සිද්ධ වෙනවා. අද මොකද අද පත්තරේ තරම් බලන්න මේ PCR පරීක්ෂණ ගෙන්නනකොට ඒ කෙනෙක් කොමිස් ගහලා අන්න පත්තරවල තියෙන්නේ මන් දන්නේ නැහැ. ඇත්තද කියලා ඒව පරීක්ෂණ කරලා හොයන්න ඕන. PCR පරීක්ෂණ යන්ත්‍ර ගෙන්නනකොටත් ඒ වයින්ුත් මේ ජනතාවගේ මුදලින් කොමිස් ගහන්න ජනතාවගේ මුදලින් යැපෙන්න මේක දැන් බොහොම ලස්සන පුරුද්දක් වෙලා මේ රටේ ජනතාවට ජනතාවගේ සල්ලි වලින් යැපෙන්න මේ රටේ ඇතම් නිලධාරී සියල්ල නෙමෙයි හොඳ නිලධාරි මහත්තුරු ඉන්නවා රත්තරන් විදියෙන් වැඩ කරන අය ඉන්නවා නමුත් ඒ අය අතර වැඩි හරියක් සූදානම් වෙන්නේ රටට හෙන ගැහුවක් කමන්නේ අපි හැදෙන්න ඕන අපි ධනවත් වෙන්න ඕන එතකොට කොහොමද අපේ ගෝඨාභය මැතිඳුන් මේ ඇත් එක වැඩ කරන්නේ අපට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ අද එතුමා සැරවුණොත් කියයි හමුදාන දුන්නා කියලා ඈ ඔන්න එතුමා හමුදාන ක්‍රියාත්මක කළා කියලා එතුමා නිහඬව ඉන්නකොට කියයි යන්න දැන් මොකුක් කරන්නේ නැහැ කියලා අපි බලාපොරොත්තුනේ ඕක නෙමෙයි කියලා ඉතින් හරිම ප්‍රශ්නයක් තියෙන්නේ ඉතින් ඒ නිසා අපි කියන්නේ අපේ ගෝඨාභය ජනාධිපතිතුමාට මේව ගණන් නොගෙන එතුමාගේ යම්කිසි ඉලක්කයක් තියෙනවා නම් මේ රට ලෝකේ ශ්‍රේෂ්ඨ රටක් කරන්න මේ පගාකාරයන්ට මේ කොමිස්කාක්කන්ට මේ අල්ලස්කාරයන්ට ඉඩ දෙන්නේ නැතුව මේ රට කරගෙන යන්න කියන එකයි අපේ ඒ කායනම ඉල්ලීම. අපේ හැමෝටම අවසාන වශයෙන් එවැනි හස්තයක්ද මේ මහරගම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඔබ වහන්සේ කියන කොමිස් පගා ගහන ඒවා ඇතැම් විට ඒවත් වෙන්න පුළුවන්. මට සාක්ෂි නැහැ මේ. ඒත් වෙන්න පුළුවන්. ඒවත් වෙන්න පුළුවන්. එහෙම වෙන්න බැරි කමකුත් නැහැ. මම කියන්නේ නැහැ. එහෙම වෙන්නත් බැරි කමක් නැහැ. ඒවා කොමිස් කාක්කු ඉන්න කොහෙත් ඉන්න ඔයකයි වෙලා තියෙන්නේ. හැම තැනකම වෙලා තියෙනවා. මේ රටේ බලන්න. මං කියන ආයතන ඕන නම් මං නම් කරන්නම්. ඒ ආයතන අරගෙන මං ඔය එකක් කිව්වේ. අද පත්තරවල තියෙන සිද්ධියක් මම ඔය කිව්වේ. PCR පරීක්ෂණ වලින් මේ රටේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ මේ ගහන්නේ කොමිස්. ඉතින් කාගේ සල්ලිද මේ? මේවා මහ ජනතාවගේ සල්ලි. එයාලගේ පෞද්ගලික බූදලේ නෙමෙයි කාගේවත්. ඉතින් එතකොට කොහොමද මේ තනි ජනාධිපතිවරේ සටන් කරන්නේ මේ සේරම එක්ක? එතුමාගේ කකුලෙන් අදින් නැද්ද? ඕකනේ වෙලා තියෙන්නේ. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය